අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා භාග්‍යවතුන් වහන්සේට සංඝ රත්නියට අපට වඩා වැඩිහිටි අයට වන්දනා කරනකොට ඒ වැඳීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙන ආකාරය තරමක් පැහැදිලි කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් බුදුන් සරණ යනවන ධර්මරත්නේ සරණ යනවන සංඝරත්නේ සරණ යනවන ඒ කිනාගේ ළඟ ගුණාංග කිහිපයක් ඉස්මතු වෙලා තිබිය යුතුයි. එකක් තමයි තමන්ගේ ආත්මය තෙරුවන්ට පූජ කරලා තියෙන්න ඕන. මම භාග්‍යවතුන් වහන්සේගේ සරණ දිවි හිමියෙන් යනවා. මේ විස්තර දේශනාවේ අවසානයේ සඳහන් කරනවා ඒ තෙරුවන් උදෙසා මනා ගෞරවයක් ශ්‍රාවකයෝ වෙච්ච අපට තියෙන්නට ඕන. ඒ කාරණාව විස්තර කරද්දී අපි ජීවිතේ දියුණු කරගත යුතු වටින කාරණාවක් හැටියට මේ වන්දනාව හඳුන්වන්නට පුළුවන්. මොකද පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ශ්‍රාවකයෝ පවා භාග්‍යවතුන් වහන්සේ මුල්වරට දැක්කයින් පස්සේදී අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතියක් හදවතේ උපදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා තියෙන්නේ. අපට නිදර්ශන ගොඩාක් සිහිපත් කරන්න පුළුවන්. එකක් මතක් කරනවා නම් කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මුල්වරට දැකපු මොහොතේ කරපු වන්දනාව. පිප්පලී මානවකයා ගිහි ජීවිතයේ පිළිබඳව කලකිරිලා තමන්ගේ භාර්යාවත් එක්ක කසාවත් හැඳගෙන බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. දෙමං හන්දියකදී දෙදෙනා වෙන් වෙලා මාර්ග දෙකක ගමන් කරනවා. පිප්පලි මානවකයා, එහෙම නැත්නම් කාශ්‍යප හාමුදුරුව එහෙම වඩිනකොට භාග්‍යවතුන් වහන්සේ මේ කාශ්‍යප හාමුදුරුව පිළිබඳව දැකලා ඒ කාශ්‍යප හාමුදුරුවන්ව සසරෙන් මුදවන්නට තියෙන අප්‍රමාණ කරුණාවෙන් කාශ්‍යප හාමුදුරුව එන මාර්ගයේ කලින්ම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් ගසක් මුල වැඩවාසය කරනවා. දුර තියාම කාශ්‍යප හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේව දකිනවා. එහෙම දැක්කයින් පස්සේදී පින්වත්නි, සඳහන් කළ තිබෙනවා
භාග්‍යවතුන් වහන්සේ දුටු තැන ඉඳලම ධනහිස් දෙකෙන් ධන ගාගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට වැඳගෙන ගිහිල්ලා තියෙන්නේ. ତୁର බලන මොනතරම් ශ්‍රද්ධාවක් පළවෙනි වරට භාග්‍යවතුන් වහන්සේව දකිද්දි කාශ්‍යප හාමුදුරන්ට හිතුණද? එහෙම වන්දනා කරගෙන ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ මේ පාදයන් දෙක අල්ලමින් පාදයන් දෙක සිඹිමින් කියනවා, ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රෝ, ඔබයි මගේ ශාස්ත්‍රෝ, ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ කියලා තුන් වරක් කියමින් වන්දනා කරනවා. ඉතර බලන්න බුදුන් සරණ යන ශ්‍රාවකේ භාග්‍යවතුන් වහන්සේ දැක්කයින් පස්සේදී ඇතිවෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රාවකයන්ට ඒ විදිහට විතරක් නෙමෙයි, පිංගත්නි සදහන් කළ තිබෙනවා ඒ ශ්‍රාවකයෝ පිරිනිවන් පාන මොහොතේදී පවා ඒ අතර කාලය තුළ භාග්‍යවතුන් වහන්සේ මුණගැහෙන්න ගියත් භාග්‍යවතුන් වහන්සේ දැකලා උන්වහන්සේව නොපෙනෙන තෙක් තැනකට යනකම්ම පසුපසට වන්දනා කරගෙන ගිහිල්ලා තියෙන්නේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිනිවන් පාන අවසර ගන්න සැවැත් නුවර ජේතවනාරාමයට වඩිනවා. භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක අල්ලමින් කියනවා, ස්වාමීනි මේ පාදයන් දෙක වන්දනා කරන්න, ඔබ වහන්සේගේ ශාසනයෙහි මේ විදියට ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න මම එක අසංඛ්‍යයි කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා, ස්වාමීනි අනෝම දස්සේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මම ප්‍රාර්ථනාවක් කරා, ඔබ වහන්සේව මට අනාගතයේ මුණගැහිවා කියලා. ස්වාමිනේ දා උපතිස්ස පිරිවැජ්‍ය වෙලා ඔබ වහන්සේගේ ළඟට පැමිණෙද්දී පළවෙනි වතාවට ඔබ වහන්සේගේ මේ බුදු සිරුර මම දැකලා මම ඔබ වහන්සේට දා වන්දනා කළා. ස්වාමීනි මේ මා ඔබ වහන්සේ දකින අවසාන දර්ශනයයි. ආයිමින් මතුව කවදාවත් ඔබ වහන්සේව සංසාරේ කිසිම කලෙක මට දැක ගන්න ලැබෙන්නේ මේ මාගේ අවසාන වන්දනාවයි කියලා සාරිපුත්ත හාමුදුරු වන්දනා කළා. එතෙන් පටන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇඟිලි 10 එකට එකතු කරගෙන දෑත් දෙක එකට එකතු කරගෙන වන්දනා කරන ඉරියව්වෙම භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනපතය බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර නොපෙනෙන තෙක්ම පසුපසින් පසුපසට තමයි සාරිපුත්ත හාමුදුරු ගමන් කරලා තියෙන්නේ. රහත් භාවයේ ලබන්පු රහතන් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ වැඳලා තියෙන විදිය. නමුත් අද කාලේ පින්වතුනි අපි මෙවැනි දියුණු වන්දනා ක්‍රම බොහෝ දෙනෙකුගෙන් දකින්න ලැබෙනව හරි අඩුයි. අපිට බුදුහාමුදුරු දැක්කමද? ඇයි පින්වත්නි මේ තරම් ලොකු ශ්‍රද්ධාවක් හිතේ උපදින්නේ නැත්තේ? සංසාරේ බුද්ධානුස්සතිය හරියට වඩලා නැති නිසා. සසරේ බුද්ධානුස්සතිය හරියට වැඩුවා නම්
ඒ වඩපු කෙනාට බුදුගුණ ඇහෙනකොට භාග්‍යවතුන් වහන්සේ දකිනකොට භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දකිනකොට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තිබෙන පිළිම වහන්සේ නමක් දකිනකොට ඒ කෙනාට නොදැනුවත්වම අප්‍රමාණ බුද්ධානුස්සතියක් හිතේ වැඩෙනවා. නමුත් අද බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයකට ගිහිල්ලා නිහඬව ශබ්ද නොකර ඉන්න තරම්වත් පුරුදු වෙලා නැහැ. එතකොට ඇයි එහෙම වෙන්නේ? සංසාරේ පින්වත්නි මේ බුද්ධානුස්සතිය හරියට වඩලා නැති නිසා. බලන්න පින්වතුනි, අනේපිඩු සිටුතුමා පළවෙනි වතාවට බුද්ධ කියන වචනේ අහනවා රජගහනුවර සිටුවරයාගේ. රජගහනුවර සිටුවරයාගේ ගෙදරට බුදුරජාණන් වහන්සේ වඩින බව දැනගෙන රජගහනුවර සිටුවරයාගෙන් අහනවා, බුදුහාමුදුරු මේ ලෝකේ පහළ වෙලා අනේපිඩු සිටුතුමා පළවෙනි වරට තමයි පින්වතුනි ඒ ජීවිතේ බුද්ධ කියන වචනේ අහන්නේ. පින්වත්නි, අනේපිඩු සිටුතුමා ඒ සන්ධ්‍යාව ඉඳලා පහුවදා එළි වෙනකන් ඉවසුමක් නැති වුණා බුදුරජාණන් වහන්සේව බලන්න. සුදත්ත සූත්‍රයේ සඳහන් කරනවනේ, අනේපිඩු සිටුතුමා රජගහනුවර සිටුවරයාගේ මාලිගාව ඉඳලා එකවරක් රෑ 10ට අවදි වෙලා එළිය බලනකොට අනේපිඩු සිටුතුමාට පේන්නේ මේ රාත්‍රිය මොන වගේද, එළි වෙලා වගේ. රෑ 10යි, නමුත් එළිය බලද්දී සිටුවරයාට පේන්නේ එළි වෙලා වගේ. එළියට බැහැලා හඳ දකිනකොට තමයි දන්නේ රෑ වෙලා කියලා. ආයමත් පාන්දර දෙකටත් අවදි වෙනවා. පාන්දර දෙකට අවදි වෙලත් සිටුවරේ එළිය බලද්දි පේන්නේ එළි වෙලා වගේ. හරියට මේ සිතුවිල්ල කුඩා ළමයෙක් අපි හිතමු කවදාවත් සත්තුවත් දැකලා නැහැ. කොළඹින් එහා දුෂ්කර පළාතක ඉන්න ළමයෙක් සත්තුවත් දැකලා නැහැ, අහල විතරයි තියෙන්නේ. අද හවස ඒ ළමයට කිව්වොත් පුතේ අපි හෙට උදේ සත්තුවත් බලන්න යනවා කියලා. සමහරලාට මේ රාත්‍රිය ගෙවෙනකන් ඒ ළමයට නිින්ද යන්නේකුත් නැහැ. දැන් මේ අනේපිඩු සිටුතුමාටත් උනේ ඒක. අනේපිඩු සිටුතුමාට බුදුරජාණන් වහන්සේ හෙට මේ ගෙදරට දානෙට වඩිනව බව දන්නවා. නමුත් හෙට දවල් වෙනකන් ඉවසුමක් නැහැ. බුදුහාමුදුරුව දකින්නකන් පුදුම ආසාවක් තිබුණේ. ඒ නිසා අනේපිඩු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේව හොයාගෙන රජගහනුවර සොහොනට ගියා. කවරදාකවත් ඒ ජීවිතේ බුදුහාමුදුරුව දැකලත් නැහැ, බුද්ධ කියන වචනේ අහලත් නැහැ. ඇයි පින්වතුනි අනේපිඩු සිටුතුමාට මේ බුද්ධ කියන වචනේ ඇහෙනකොට මේ තරම් බුද්ධානුසතියක් වැඩුණේ? සංසාරයේ පුරාවටම හොඳින් බුද්ධානුසතිය වඩලා තියෙන නිසා. එහෙනම් ඒ බුද්ධානුසතියේ වැඩෙනකොට ඒ කිනාගේ ළඟ දියුණු කරගත යුතු ප්‍රධානතම ධර්මතාවයක් තමයි මේ ගරුකරන එක. තෙරුවන් දකිනකොට ඉන්න ආසනේ නැගිටින එක, අත් දෙක එකට එකතු කරලා වන්දනා කරන එක, පසුපස හරවන්නේ නැතුව ගමන් කිරීම, මේවා තමයි පින්වතුනි අපි තෙරුවන් උදෙසා දක්වන ගෞරවය කියලා සඳහන් කරන්නේ. එහෙමනම් අපි කොහොමද පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේට, එහෙම නැත්නම් සංඝ රත්නියට වැඩිහිටි කෙනෙකුට නිවැරදි ආකාරයට වන්දනාවක් කරන්නේ?
අපේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව විනී පිටකේ පරාජිකා පාළියේ දෙවෙනි පොතේ 264 වෙනි පිටුවේ සඳහන් කරලා තිබෙනවා. වන්දනා කරන්න ඕන පිළිවෙල. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් වන්දනා කරනකොට කාරණාවල් පහක් ඒ පුද්ගලයාගේ ධර්මතා පහක් ඒ පුද්ගලයා උපදවා ගත යුතුයි. අපි සමහර වෙලාවට මේ පසඟ පිහිටුවල වඳිනවා කියන එක අපි හඳුන්වන්නේ නලල දෙවැලමිට මේ දනහිස් දෙක මහ පොළොවේ ස්පර්ශ වෙන විදියට කරන වන්දනාව. එහෙම වන්දනා කරපු විදි අපේ ධර්මයේ අටකතාවේ සඳහන් කරනවා. නමුත් මූල ග්‍රන්ථි එහෙම නැත්තම් ත්‍රිපිටකේ භාග්‍යවතුන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේට දේශනා කරනවා බාල භික්ෂුන් වහන්සේ නමක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරනකොට පිළිපැදිය යුතු ධර්මතා. එතනදී පහක් සඳහන් කරනවා. උපාලි මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කොහොමද මේ බාල භික්ෂුන් වහන්සේ නමක් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරන්නේ? එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නවකතරේන උපාලි. උපාලි මේ බාල භික්ෂුවක් එහෙම නැත්නම් නවකතර භික්ෂුවක්. බික්කුණා වුඩ්ඩතරස්ස බික්කුණෝ. වුඩ්ඩතරස්ස කියන්නේ වැඩිහිටි. වැඩිහිටි භික්ෂුවකට වන්දනා කරනකොට ඒකාංශං උත්තරංගං කරිත්වා. සිවුර ඒකාංශ කරගන්නට ඕන. මොකද මේ සිවුර ඒකාංශ කරගන්නවා කියන්නේ? මෙන්න මේ විදියට අපි දෙවුර වහගෙන ඉන්නවා නම් උර දෙකම වැහෙන විදියට සිවුර පෙරවගෙන ඉන්නවා නම් පළවෙනියටම කරන්න ඕන මේ උර දෙක වැහෙන එක ගලවලා එක උරයක් විතරක් අරගන්නවා. අපි ගොඩක් වෙලාට හාමුදුරුවරු එහෙම වැඩ ඉන්නව දැකලා තියෙනවා. දකුණු උර හිස ඇරලා වම් උර හිස වසා ගන්නවා. ඇයි පිඟුතුනි මේ වම් උර හිස වසා ගන්නේ? වම් උර හිස වසා ගන්නේ පිඟත්නේ මේ පහත් බව හඟවන්න. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්න ඕන දෙවුර වසාගෙන. යම් කටයුත්තකදී උන්වහන්සේලා සිවුර ඒකාංශ කරගන්නවා. හැබැයි ඒ සිවුර ඒකාංශ කරගනිද්දී අපේ පිංගුතුන් දැකලා ඇති හාමුදුරුවරු සිවුර ඒකාංශ කරගන්නෙම වම් මුහුරේස වසාගෙන. දකුණු උරහිස තමයි විවෘත කරගන්නේ. ඒකට හේතුව තමයි පහත් බව හඟවන්න. මොකද මේ පහත් බව කියන්නේ මේ දක්ෂිනාවර්තව කියන්නේ උසස් භාවය. වාමාර්ථ කියන්නේ මේ වම්පස කියන්නේ පහත් බවක්. දැන් ඔය චෛත්‍ය වන්දනා කරද්දී අපි චෛත්‍යයක් නිවැරදිව පැදකුණු කරද්දී පිංගුතුනි කොහොමද පැදකුණු කරන්න ඕන? දකුණු උරහිස චෛත්‍ය පෙදෙසට හරවලා වන්දනා කරගෙන යනවා. ප්‍රදක්ෂිනා කරගෙන යනවා. හරියට නිකන් ඔරලෝසු කටුවක් කරකින වගේ තමයි චෛත්‍ය වට යන්නේ. හැබැයි යමෙක් පිංගුතුනි මේ වාමාර්ථව ගමන් කළොත් වම් උරහිස චෛත්‍යයට හරවාගෙන ගමන් කළොත් ඒක අකුසල්. අකුසල් කියන්නේ ඒකින් හඟවන්නේ පහත් බව.
අපේ ජාතක පාළියේ කාරණාව සඳහන් කරලා තිබෙනවා දක්ෂිනාවර්තව ගමන් කිරීම උසස් බවක් වාමාර්තව ගමන් කිරීම පහත් බවක්. එතකොට පින්වතුනි මේ වම් උරහිස වහන්නේ වැඩිහිටි භික්ෂුවකගේ ඉදිරි පිටදී වන්දනා කරන්න කලින් ඔබ වහන්සේට වඩා මම බොහෝසෙම පහත් කියන ඇඟවීම පෙන්වන්න. එනිසා යම් භික්ෂුවක් වන්දනා කරන්න කලින් දකුණු උරහිස විවෘත කරලා වම් උරහිස වසා ගන්නවා. පළවෙනි කාරණාව. ඊළඟට දෙවෙනි කාරණාව තමයි උබෝහි පාණිතලේහි පාදානි අංජලිම් පග්ගහෙත්වා. අංජලිම් පග්ගහෙත්වා කියලා කියන්නේ මේ අත්ලවල් දෙක එකට එකතු කරගන්නවා. අපි වන්දනා කරද්දී මෙන්න මේ කාරණාවත් පින්වතුනි විශේෂයෙන්ම දැනගත යුතු කරුණා. බොහෝ දෙනෙක් මේ ඇඟිලි එකට එකතු කරන විදිය සමහර වෙලාවට දන්නේ නැහැ. පින්වත්නි ටීකාවේ මේ කාරණාව විස්තර කරලා තිබෙනවා. එතනදී විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා මේ දසනක සමෝදාන සමුජ්ජලිත සමුජ්ජලං. ඒ කියන්නේ මේ ඇඟිලි 10 එකට එකතු කරගන්න ඕන. අපි වඳිනකොට අත් දෙක එකට එකතු කරගන්නේ ඒ විදියට ඇඟිලි 10ම එකට එකතු කරගන්න ඕන. එකට එකතු කරගෙන කරපුට සංකාතං අංජලිම් පග්ගහෙත්වා. මොකද මේ කරපුට සංකාතං කියන්නේ? අත් දෙක එකට එකතු කරගන්න ඕන පින්ඔතුනි මැද හිස් වෙන විදියට හරියට නෙළුම් පොහට්ටුවක් වගේ. සමහර දිනෙක වඳිනකොට අපි දැකලා තියෙනවා අල්ලවල් දෙක ඇතුලින් එකට ගෑවෙනවා. සමහර අය වන්දනා කරදි මේ ඇඟිලි 10ම එකට හිටිනසේ අත් දෙක තියාගෙන ඉන්නෙත් නෑ. සමහරලාට මේ මහපට ඇඟිලි දෙක පටලව ගන්නවත් අපි දැකලා තියෙනවා. ඒවා පින්ඔතුනි සුදුසු නෑ. වඳිනකොට එතන විස්තර කරලා තිබෙනවා දසනක සමෝදාන සමුජ්ජලං. ඇඟිලි 10ම එකට එකතු වෙනසී අත් දෙක තියාගන්න ඕන. හැබැයි කරපොට සංකාතං අල්ලවල් දෙක එකට ගෑවෙන්න බෑ. නිලුම් පොහට්ටුවක් වගේ තමයි අත් දෙක තියාගන්නට ඕන. එතනදී විශේෂයෙන්ම විස්තර කරනවා පින්ඔතුනි වන්දනාවට නුසුදුසු ඉරියව් කිහිපයක්. විනයාලංකාර ටීකාවේ මේක විස්තර කරනවා. න හත්තතල පකාසන මත්තේනේවා. සමහර අය වඳිනකොට පින්ඔතුනේ අපි දැකලා තියෙනවා බොහෝ වෙනත් ආගම්වලත් එවැනි වන්දනාවල් අපි දැකලා තියෙනවා. මේ අල්ලවල් දෙක වන්දනා කරන පුද්ගලයාගේ දිසාවට හරවනවා. සමහර වන්දනාවල් ඔබ එහෙම දැකලා ඇති අල්ලවල් දෙක වන්දනා කරන පුද්ගලයාගේ කියන්නේ වන්දනාව ලබන පුද්ගලයාගේ දෙසට හරවලා පොළොවට අල්ලවල් දෙක තබනවා. හරියට නිකන් අපි කෙනෙකුට දොරේ ඉන්න කෙනෙකුට අතින් ආමන්ත්‍රණය කරන්න එපා කියලා. එතකොට අල්ල ඒ දුරින පුද්ගලයාට පේන විදිහට තමයි අද්දක තියාගන්නේ. අන්න ඔය විදිහට පින්ඔතුනි වන්දනා කරන ක්‍රමයකුත් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ක්‍රමය සුදුසු නෑ. ඒක නුසුදුසුයි. ඊළඟට තවත් ක්‍රමයක් කියනවා න හත් මුට්ටි පකාසනාදීනිවා. සමහර දිනක අපි දැකලා තියෙනවා මේ අත් දෙක මිටි මොලව ගන්නවා. මිටි මොලවගෙන යමක් ගුලි කරගෙන ඉන්නවා වගේ හිස උඩින් තියා ගන්නවා. එව නැත්තම් අත් දෙක මිටි මොලවගෙන හිස උඩින් තියාගෙන දන ගහගෙන
පොළොව ස්පර්ශ කරනවා. ස්පර්ශ කරන්නෙම අත් දෙක මිටි මොළවගෙන. එහෙම වන්දනා කරන විදිත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. එතන විස්තර කරනවා පින්වතුනි, ඒ ක්‍රමෙත් සුදුසු නෑ. එහෙම වන්දන එකත් සුදුසු නෑ. ඊළඟට තවත් ක්‍රමයක් කියලා තියෙනවා, න ඒකේන හත්තේන චීවර කන්න චුපුනාදි මත්තේනේ වන්දිතබ්බා. සමහර වෙලාවට හින්දි චිත්‍රපටිවල පිඟුතුන් දැකලා ඇති, මේ අතින් වඳින පුද්ගලයාගේ පාදයේ එක අතකින් ස්පර්ශ කරනවා. සාමාන්‍යයෙන් හින්දුන් වඳින ක්‍රමයක් ඒක. එක අතකින් හිටගෙන කොන්ද විතරක් පහළට නමලා වැඳුම ලබන පුද්ගලයාගේ පාදය හරි එහෙම නැත්නම් ඒ පාදයේ ළඟ තිබෙන වස්ත්‍රය අගින් hali ස්පර්ශ කරලා නලට අත තියා ගන්නවා. ඒ වන්දනාවත් සුදුසු නෑ. සමහර ලාට මේ විදියට අපටත් වන්දනා කරනවා දැකලා තියෙනවා. සමහර දිනේ ඒ ක්‍රමයට අත තියලා අත් දෙක එකට එකතු කරලා වඳිනවා. උක්කුටින් ඉන්න වගේ තමයි පේන්නේ. නමුත් වඳින්නේ අර ක්‍රමයට. ඒක සුදුසු නෑ. එහෙනම් ඔය ක්‍රම තුනම පිංගුතුනි නුසුදුසු වන්දනාවල් හැටියට තමයි ධර්මයේ විස්තර කරලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අංජලිම් පග්ගහෙත්වා, මේ ඇඟිලි ටික එකට එකතු කරගෙන හරියට නෙළුම් පොහට්ටුවක් වගේ අත් දෙක හදාගෙන වඳින පුද්ගලයාගේ ළඟ දන ගහ ගන්නවා. දන ගහගෙන ඉන් අනතුරුව උබෝහි පාණිතලේහි පාදානි පරිසම්බන්තේන, මේ අත් දෙකෙන් පාදයන් දෙක පිංඔතුනි මනාකොට ස්පර්ශ කරනවා. පරිසම්බහනේන කියලා කියන්නේ පාදයන් දෙක හොඳින් සම්බහනේ කරනවා. එතකොට මේ ගොප්පැටියට පහලින් එහෙම නැත්නම් වලලු කරට පහලින් තියෙන මුළු පාදයම හාත්පසින් පිංඔතුනි ස්පර්ශ කරනවා. එහෙම ස්පර්ශ කරන්න ඕන කොහොමද? පේමංච ගහරවංච, ප්‍රේමයත් ගෞරවයත් හිතේ තියාගෙන. මෙතන මේ ප්‍රේමය කියලා සඳහන් කරන්නේ රාගනිස්සෘත ප්‍රේමය නෙවෙයි, ගෞරවයෙන් තමන්ගේ කැමැත්තකින් කරන වන්දනාවක්. ඒ නිසා එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ප්‍රේමය අකමැති සිතකින්, දුෂ්ට සිතකින්, නපුරු සිතකින් කරන වන්දනාවක් නෙවෙයි. වන්දනාව කරන්න ඕන කොහොමද? බොහොම ගෞරවයෙන්, තමන්ගේ හිතේ කැමැත්තකින් ගෞරවයත් මූලික කරගෙන වන්දනාව කරන්න ඕන. ඔන්න ඔය කාරණාවල් පහ තමයි පින්ඔතුනි භාග්‍යවතුන් වහන්සේ ධර්මෙහි සඳහන් කරලා තිබෙන්නේ වඳින ක්‍රම කිහිපයක්. හැබැයි පින්ඔතුනි අපි තවත් ඉරියව් කිහිපයක් මේ වන්දනා කරද්දී මූලික කරගන්නවා. ඒවත් අපේ ධර්මයේ විස්තර කරලා තියෙනවා. කොහොමද? එක ක්‍රමයක් තමයි පසඟ පිහිටුවල වඳිනවා. හැබැයි මූල ග්‍රන්ථයේ තමයි, ත්‍රිපිටකයේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ කාරණාව තියෙන්නේ. නමුත් මේ අංග පහම බිම ස්පර්ශ වෙන විදියට වැඳපු අවස්ථාවලු තියෙනවා. ඒතර අංග පහක් බිම ස්පර්ශ වෙන වඳිනවා කියලා කියන්නේ නලල, අත් දෙක, දන හිස් දෙක පොළවේ ගෑවෙනසේ කරන වන්දනාව. පිංගුතුනි බොහෝ දිනක් වන්දනා කරද්දී පසඟ පිහිටුවල වැඳට ඔය අංග පහම බිම ස්පර්ශ වෙන්නේ නැහැ. ඒක සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. මොකද මේ අංග පහම බිම ස්පර්ශ වෙන්නේ නැහැ කියන්නේ. සමහර දිනෙක පිංගුතුනි වඳිනකොට නලල අද්දෙ කුඩින් තියා ගන්නවා. අද්දෙක පොළවේ තියලා
ඒ අත් දෙක උඩින් නලලා තියා ගන්නවා. එතකොට අංග පහක් බිම ස්පර්ශ වෙලා වෙලා නැහැ. එතකොට එහෙනම් පසක පිහිටුවීමේ කියන වන්දනාවක් එයාගෙන් සිද්ධ වෙලා නැහැ. එහෙනම් පුරුදු වෙන්න වඳිනකොට කොහොමද මේ අංග පහම බිම ගෑවෙනසේ වන්දනා කරන්න. එතකොට මම අර කලින් සිහිපත් කළා වගේ ඇඟිල්ල 10ම එකට එකතු කරගෙන නිලුම් පොහට්ටුවක් වගේ හදාගෙන අත් දෙක පොළවෙන් තියාගෙන දනහිස් දෙකත් පොළවේ ගෑවෙනසේ තියාගෙන ඒ අත් දෙක අතරින් නලල බිම ගෑවෙනසේ පිඟුතුනේ අපිට අංග පහම බිම ස්පර්ශ වෙන විදිහට වන්දනා කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊට තවත් ක්‍රමයක් තමයි මේ දකුණු දනහිස බිම ගෑවෙනසේ කරන වන්දනාව. සමහර රූපවල දැකලා ඇති බුදුරජාණන් වහන්සේට සහම්පති මහා බ්‍රහ්මිය වඳිනවා. ගටිකාර මහා බ්‍රහ්මිය වඳිනවා ඔය වගේ ඉරියව් වලින්. මේ දකුණු දනහිස මහ පොළොවට ස්පර්ශ වෙනසේ කරන වන්දනාව. ඒකට අපි කියනවා උක්කුටියෙන් වඳිනවා කියලා. ඊළඟ තුන්වෙනි වන්දනාව තමයි දනහිස් දෙකම බිම තියාගෙන කරන වන්දනාව. දනහිස් දෙකම බිම ගෑවෙනසේ දන ගහගෙන ඉඳලා අත් දෙක එකට එකතු කරගෙන කරන වන්දනාව. එහෙමත් වැඳපු අවස්ථාවල් අපේ ධර්මයේ නොයෙක් කතාවල සඳහන් කරලා තියෙනවා. ඊළඟට අනිත් වන්දනාව තමයි හිටගෙන ඉඳලා කරන වන්දනාව. හිටගෙන සමහර දිනෙක නළලට අත් දෙක තියාගෙන ඉන්නවා, සමහර දිනෙක නිකට ළඟින් අත් දෙක තියාගෙන ඉන්නවා. ඔය කිසියම්ම ආකාරයකට අර මං කලින් සඳහන් කරා වගේ නිලුම් පොහට්ටුවක් වගේ අත් දෙකකට එකතු කරගෙන හිටගෙන කරන වන්දනාව. ඊළඟට අනිත් වන්දනාව තමයි දණ්ඩ නමස්කාරය. දණ්ඩ නමස්කාරය කියලා කියන්නේ වඳින පුද්ගලයාගේ ඉදිරිපිට මුළු ශරීරයම බිම දිගා වෙලා කරන වන්දනාව. හරියට සුමේද තාපසතුමා අපේ මහබෝසතාණන් වහන්සේ දීපංකර භාග්‍යවතුන් වහන්සේට වැඳපු ආකාරයට කරන වන්දනාව. මේ වන්දනාවල් පහත් පින්වතුනි අපේ ධර්මයේ විස්තර කරලා තියෙනවා. අපට ඔය ඉරියව් වඳින විදි වඳිනකොට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔබ වන්දනා කරද්දී පින්වතුනි මෙන්න මේ ඉරියව් පහෙන් කිසියම්ම ඉරියව්වකින් වන්දනා කරන්න පුළුවන් තරම් උනන්දු වෙන්න. පින්වතුනි මේ වඳිනකොට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි අපේ නිවන් මග වසන දස සංයෝජන ධර්මවල රහත් වෙන දවසට විතරක් නැති වෙන සංයෝජන ධර්මයක් තිබෙනවා මානය. මානය කියලා කියන්නේ දරුණු කෙලෙස් ධර්මයක්. පින්වත්නි ඔය මානය කියන කෙලෙස් ධර්මය යටපත් වෙනවා මේ විදිහට වන්දනා කරනකොට. එහෙනම් අපි අද ඉඳලා මේ වන්දනාව ක්‍රමක්‍රමයෙන් පුරුදු පුහුණු කරගෙන ගියොත් මාන්නිකෙන කෙලෙස් ධර්මයේ පවා පිංඔතුණි යටපත් කරගන්නට පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේ මේ හැම දෙයක්ම අපේ නිවනට උපකාර වෙන විදියට තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් අපට අර කලින් සඳහන් කළා වගේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමකට වන්දනා කරද්දී අපට පුළුවන් පාදයන් දෙක සම්භාහණය කරගෙන වන්දනා කරන්න. එහෙම වන්දනා කරන්න බැරි අවස්ථාවක් නම් ඉන් අනතුරුව විස්තර කරපු ඉරියව් පහකින් එකක් පාවිච්චි කරලා අපට වන්දනා කරන්න පුළුවන්. ඒතට මෙන්න මේ විදියට පින්වතුනි අපි වන්දනා කරගෙන ඒක පුරුද්දක් හැටියට ජීවිතය ඇති කරගත්තොත් සසරට ලැබෙන ලොකුම ලාභය මොකද්ද? එකක් තමයි මාන්නිකෙන කෙලස් ධර්මිය යටපත් වෙනවා. මාන්‍ය බලවත් වුණොත් පින්වත්නි අපට භාග්‍යවතුන් වහන්සේ නමක් මුණ ගැහුණත් සමහර වෙලාවට දුගතියකට යන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ කාලෙදි හිටියා වස්සකාර ඇමතියා. වස්සකාර ඇමතියට තමයි පින්ඔතුනි රජතුමා බාර දුන්නේ වේළුවනාරාමයේ හැදීමේ කටයුත්ත. දවසක් මේ වස්සකාර ඇමතියා වේළුවනාරාමයේ ළඟට වෙලා ඉන්නකොට මහා කච්චායන මහරහතන් වහන්සේ වේළුවනාරාමයේ ඉඳලා පහළට වැඩම කරනවා. උන්වහන්සේ දකිනකොට මේ වස්සකාර ඇමතිය කියනවා හරියට මහා කළු වඳුරෙක් බහිනෝ වගේ කියලා. මහා කච්චායන මහරහතන් වහන්සේ කියලා කියන්නේ සතර මහා තෙරවරුන්ගෙන් එක නම. වැරදි වචනයක් පින්ඔතුනි ඒ ආර්යයන් වහන්සේ නමකට පාවිච්චි කරත් ඒකේ කර්මය මහ බරපතලයි. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දැනගෙන ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද ඔය වස්සකාර ඇමතියා මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් ගිහිල්ලා ඔකට සමාව ගත්තේ නැති වුණොත් ඔය වේළුවනාරාමයේම මහ කළු වඳුරෙක් වෙලා උපදිනවා කිව්වා. හැබැයි වස්සකාර ඇමතිය පින් උතුණි දන් දුන්නා. වස්සකාර ඇමතිය වේළුවනාරාමයේ හදන්න උදව් කළා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් හිටියා. හැබැයි වස්සකාර ඇමතියා මහකච්චායන හාමුදුරන්ගෙන් ගිහිල්ලා සමාව ගත්තේ නේ. ඇයි? සමහර දිනෙක ඉන්නවනේ පින් උතුණි යම් ශාස්ත්‍රවරයෙකුට ගරු කරාට ශ්‍රාවකයන්ට ගරු කරන්නේ නෑනේ. දැන් ආයතනයක උනත් ප්‍රධානියට ගරු කළාට අනිත් නිලධාරීන්ට ඒ තරම් ගෞරවයක් නැති අය ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේට ගරු කරාට වස්සකාර ඇමති ශ්‍රාවකයන්ට ඒ තරම් ගෞරවයක් නැහැ. ඒ වෙලාවේ පින්වතුනි වස්සකාර ඇමතියා භාග්‍යවතුන් වහන්සේගේ මේ කතාව අහලා බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒ කියපු වචනේ කතා දෙකක් නැහැ කියලා ඊට පහුවෙන දම ගිහිල්ලා වේළුවනාරාමයේ වටේටම පළතුරු ගසිටිව්වා. ඇයි? ඊළඟ ජීවිතේ වඳුරෙක් වුණාම කන්න දෙයක් තියෙන නිසා. හැබැයි වස්සකාර ඇමතිය සමාව ගත්ත නම් ඒක හරි, ඒ වැරද්ද නිවැරදි වෙනවා. හැබැයි මාන්‍ය බලවත් වෙච්ච නිසා සමාව ගත්තේ නෑ. භාග්‍යතුන් වහන්සේ කියූ පරිදිම වස්සකාර ඇමතිය මරණයට පත් වෙලා වේළුවනාරාමයේම මහ කළු වඳුරෙක් වෙලා උපන්නා. එතන ධර්මයේ විස්තර කරලා තියෙනවා යමෙක් වේළුවනාරාමයට කියලා වස්සකාරය කියලා කතා කළොත් අර කළු වඳුරා කතා කරන කෙනාගේ ළඟට එනවලු. ඇයි පින්වතුනි? මාන්‍ය බලවත් වෙච්ච නිසා. එනිසා අපිටත් මේ බුද්ධ ශාසනයක උපන්නත් සමහර වෙලාවට මේ මාන්‍ය කියන කෙලෙස් ධර්මය බලවත් වෙලා තිබුණොතින් බුදුරජාණන් වහන්සේට පවා පින්වත්නි අපි වැරදි වචන පාවිච්චි කරලා වැරදි ක්‍රියාවන් කරලා බොහෝ අකුසල කර්ම රැස් කරගන්න පුළුවන්. මොකද මාන්‍ය කියන කෙලෙස් ධර්මය අපේ නිවනට බොහෝ බාධාවල් ඇති කරන දරුණු කෙලෙස් ධර්මයක්. ධර්මය පවා පින්වත්නි බොහෝ දිනකට පිහිටන්නේ නැහැ මාන්‍ය බලවත් වුණු. ඒ කාරණාව අපට බොහෝ සෙයින්ම විස්තර කරන්න තිබුණත් නමුත් පින්වත්නි එකට කාල වේලාව ප්‍රමාණවත් නැති නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරන්නයි සූදානම් වන්නේ. මං මුලින් සඳහන් කළා සීම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට තම තමන් තම තමන්ගේ ජීවිතවල මේ කිසියම් වූ වන්දනා ක්‍රමයක් වඳිනකොට පුරුදු කරගන්න උත්සාහ කරන්න. සුදුසු තැනට සුදුසු වෙන ආකාරයට වන්දනා කරන්න ඔබේ ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න. ඒ පුරුද්ද තුලින් ඔබේ මාන්න කියන කිලස් ධර්මියත් යටපත් වෙලා බුදුරජාණන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මුණගැහිච්ච කලෙක ඔබ දුටු තැනදීම ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරાવી ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නියට අප්‍රමාණ ගෞරවයක් ඔබේ සිත් තුළ ඇති වේවි. එහෙමනම් මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ දුර්ලභ සම්බුද්ධ ශාසනය තුළ මේ වන්දනාව ඔබේ ජීවිතේ පුරුදු පුහුණු කරගෙන ධර්ම ශ්‍රාවක පින්වත් හැම දිනාටම මාන්න කෙලෙස් ධර්මිය යටපත් කරගෙන ඒ ධර්මතාවයන් දියුණු කරගෙන
ඒ ධර්මතාවය නිවනටම උපකාරයක් වේවා කියලා හැම දිනාම සාදු කියා ප්‍රාර්ථනා කරගන්න.